මම ඊටාම අහඹ විදිහට මේ මරියසෙල් මේ හර්ෂ බුලත් සිංහලයි රංග දසනායකත් එක්ක මේ මට තියෙන ඇත්තටම කොපිරයිට්ස් ගැන මගේ සින්දු වලට මොකද වෙන්නේ ඉතින් මරියසෙල්ුත් දන්නවා මරියසෙල්ටත් සින්දු දෙකක් විතර ලියලා තියෙනවා හැබැයි අපි කවදාවත් මරියසෙල් එකේ කොපිරයිට් එක තියෙන තැන කතා කරලා තිබුණ නැහැ මෙච්චර කල් මං කියන්නේ මේ 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 Zoom එකේ අපි දෙන්න මේ මුණ ගැහෙනකන් අපි දෙන්නගේ කරපු දේවල් ගැන කතා කරලා තිබුණ නැහැ ඊට පස්සේ මරියසෙල් මේ අපිට මේ කැලිෆෝනියාවේ ඉඳන් කතා නෑ සෝරි වියනාවේ ඉඳන් කතා කරා කාන්තාවක් ඉතාලියේ ඉඳන් තරුණියෙක් කතා කරා ඊටත් පස්සේ මම මේ රෝහණ වීරසිංහගේ පුතා කලින්දු වීරසිංහත් එක්කත් සාකච්ඡාවක් කරන කාලෙදී තමයි මට මරියසෙල් මේ සඳුන් විජේමානව හඳුන්වා දෙන්නේ අපි සඳුන් හයි කියලා පිළිගන්නව සඳුන් හරි හයි හයි අපි මරියසෙල් එක්ක චූටි වෙලාවක් කතා කරලා එයාගේ කොපිරයිට් ගැන තියෙන ගැටලු ටික අහලා අපි මරියසෙල්ව අපේ සාකච්ඡාවේ නිදහස් කරමු. කමක් නැහැ නේ මරියා? කමක් නැහැ. කමක් නැහැ. ඊට පස්සේ අපි දෙන්න කතා කරමු. ඒක හොඳයි. හරි. මම කැමති මරියටත් මොනවා හරි තියෙනවා නම් මෙහෙම අපි මේක පබ්ලික් දාන නිසා කොපිරයිට්ස් ගැන සඳුන් එක්ක කතා කරන්න. මට මතකයි අපි දෙන්න කලින් කතා කරනකොට මරියා මේ ටී-ෂර්ට් එක ලෝගෝ එකක් ගැන වාචුටි ප්‍රශ්නයක් ඇහුවා. එතනින් මෙයන් प्रश्न उत्तर कल्पना गिटार फेंडर गिटार का गिला मामा गाना इधर ए फेंडर गिटार का मामा मिनटी गाता मैं कमागे फेंडर ब्रांड का मैंने पुरांगे कमागे इतनो बट मामा कोहे दिया पिके हम टीवी के हो वैनात प्रसंगे के हो कोहे दिया रीवत मामा ए ए बांडे मामा मामा में यूज़ करना मामा प्ले करना इतनो ए अनिवार्य में ए ब्रांड का इतना प्रोमिनेंट वैनोने फेंडर गिटार का क्या नानी मारे मैं कहाँ तो रहना कावरुद जाने दे एक बोलांगे लोगों एक तीन नाने गिटार को उड़ा इतने इतना दी को हम तो कॉपीराइट टेका वायलेट ट्रेन्ने मामा मटर एक पहले ली ना टीशर्ट टेका तितिंग इतन तेना वाह टीशर्ट प्रास ने तितन तेना मगर मामा टीशर्ट टेका मिला दी गत्ता ना අනිත් එක මටත් එක කැලලක් දාන්න ඕන මරියා ඒ තමයි දැන් අපිටම ඔයා කිව්ව එක්සැම්පල් එකම තකාමිනී කියලා গিitar එකේ ගහන්නේ අපි නෙවෙයි ඒගොල්ලෝ එතකොට අපි මේ බ්‍රෑන්ඩ් එකට තියෙන වැඩිපුර මුදලත් එක්ක අපි ගෙවනවා මොකද සාමාන්‍ය গিitar එකකට වැඩිය බ්‍රෑන්ඩඩ් গিitar එකක් ගන්න අපි ගාන ගෙවන්නේ බ්‍රෑන්ඩ් එකට තමයි සහ මේ බ්‍රෑන්ඩ් එකේ ලෝගෝ එක ගහන්නේ ඒගොල්ලෝ ඔව් එතකොට ටී-ෂර්ට් එකත් එහෙමයි මොකද මම ගිහිල්ලා බ්‍රෑන්ඩ් ටී-ෂර්ට් එකක් ගත්තා මම බලන්නේ ලෝගෝ එක තියෙනවද කියලා එතකොට මේ ලෝගෝ එක දැන් මම වයිලේට් වෙන්නේ කොතනද කියන එක රයිට් අපි මේ සඳුන් උත්තරයක් දෙන්නකෝ මම නම් ඒ කියන්නේ දැන් ඕක ගොඩක්ම ලොකුම උදාහරණයක් තමයි මේ YouTubersලා යූස් කරන මේ ෆෝන්ස් ඒ කට්ටියගේ අර එක එක YouTube videos වලට මේ ලයික් අර කට්ටිය පොළවේ ගහනවා කට්ටිය ෆෝන් එක ගලවනවා සෝ සාමාන්‍යයෙන් දැන් එහෙම කොපිරයිට් ඉෂුව එකක් තියෙනවා නම් ෆෝන් ඒ කියන්නේ IT තියෙන කම්පැනි එක කියන්නේ මෙහෙම කරන්න බෑ මේක මේ මේ ෆෝන් එක ගලවන්න බෑ මොකද ෆෝන් එක ඇතුලේ තියෙන ඒ කට්ටිය IPs බට් ඒුණාට ඒ කට්ටිය කරන්නේ නැහැ මොකද ලයික් ඒ කට්ටිය ඕනේ ඒ කට්ටියගේ ලයික් බෑන්ඩ් එක මෙව කරන්න ඒ කට්ටිය ගයිඩ්ලයින්ස් වල නැහැ ෆෝන් එක මෙහෙම කරන්න එපයි කියලා සෝ මම ඒකයි කියන්නේ ලයික් අපි දෙයක් ගත්තට පස්සේ අපි ඒකට කරන දෙයට ඒ කට්ටියට එහෙම කිසිම ලයික් IT යක් නැහැ एक किया ना बट मेक आई लाइक कॉपीराइट के ना अभी खता करा देखी थी ना प्रैक्टिकलिटी का एक एक कॉपीराइट से थी ना गाइडलाइंस बना से एक एक ब्रांड से लाइक आटी के कॉपीराइट से तो दान गाइडलाइंस बना लाइक म्यूजिक वाले थी ना कॉपीराइट के ना लाइक मे लाइक फोन है के थी ना ब्रांड है के थी ना कॉपीराइट के सो अन्य एक आई अभी एक लाइक अरा पटलोग මොකද එක එක කොපිරයිට් එක එක කම්පැනිස් එක එක බ්‍රෑන්ඩ් එකට එක කොපිරයිට් පොලිසීස් දාන විදිය වෙනස් සෝ ඒක ඉතින් ඒක තමයි මට දෙන්න පුළුවන් බ්‍රෝඩ් ඩෑන්ස් එක මරියට තව මොන හරි තියනවද මරියා? නෑ එතන දැන් දැන් මම දැන් අර ටී-ෂර්ට් කතාවට ආපහු නැවත ගියොත් එහෙනම් එතන කොහෙදද වයලේට් වෙන්නේ? ඒක ඇඳලා YouTube එකේ හෝ ප්‍රසිද්ධ තැනකට ගියා නම් අපි කියමු මොකක් හරි Hard Rock Cafe කියලා ටී-ෂර්ට් ඒක ඉට්ස් අ බ්‍රෑන්ඩ් නේ. එතකොට ඒක කොහොමද වයලේට් වෙන්නේ?
ප්‍රශ්නේ ආවේ මටත් හොඳයි මං හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අහවි අපිත් එක්ක අර ඉතාලියෙන් කතා කරපු කොපිරයිට් ගැන කතා කරපු මේ මිත්‍රයා එයා මේ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා එන ගමන් ටී-ෂර්ට් එකක් ඇඳගෙන එයා අපිට පෙන්නුවා මම මේ ටී-ෂර්ට් එක ගලවලා මේ ෂර්ට් එක දාගත්තේ මේ ප්‍රෝග්‍රෑම් එකකට මෙතන කොපිරයිට් ඉෂුව එකක් ඉන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මම හිතනවා මෙතනින් එහාට එයාටත් පුළුවන් උත්තරයක් දෙන්න මේකට. ඒත් එහෙම තමයි මං හිතන්නේ මේ සංවාදයේ යන්න ඕනි කියලා. මොකද එතකොට එයාටත් අයිතියක් තියෙනවා මං එහෙම කිව්වේ ඇයි කියලා කියනවා. ඒතර අපි තීරුම් ගන්නවා එළියේ ඉන්න අය මේ කහන අය ඇත්තටම ඒක වෙන්න පුළුවන්ද වයිලේට් එකක් වෙන්නේ කොතනද? එතකොට ඒ ගැන සඳුන්ගේ අදහස මොකක්ද සහ අනිත් අයගේ අදහස මොකක්ද කියලා. මරියට තාම කුක්කිනවා. මටනම් ඒක නෑ මටනම් වෙන මොනවත් කොපිරයිට් ඉෂුස් නැහැ. මොකද මට සඳුන් ගොඩක් දේවල් මම කියපු විදියට මම දැනුවත් කරලා තියෙනවා. මම හැබැයි මම හිතනවා සඳුන් මේ ප්‍රෝග්‍රෑම් එකවත් එක්ක මේ සාකච්ඡාවට ඉන්න එක ගොඩක්ම වැදගත් උපුල්. මොකද මාව දැනුවත් කෙරුවා වගේ මම හිතන්නේ ඔයාගේ ප්‍රේක්ෂකයෝ ඒ වගේම ඔයාගේ YouTube channel එකේ ඉන්න subscribersලා වෙනත් අය සියලු දෙනා මම හිත දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා මම මෙතනින් සමු ගන්නම්. සඳුන් විජේමානව මේක වැඩේට සම්බන්ධ කරේ මරියා සිල් ගුණතිලක. Thank you Maria. මම මෙතනින් එහාට එනනම් සඳුන් එක්ක තියෙන ගැටලු ටික සාකච්ඡා කරගෙන යනවා. Thank you very much. Take care. All the best. Okay. Okay. Bye. හරි. සඳුන් මට ඇත්තටම සිද්ධ වෙනවා ඉස්සල්ලාම ඔයාට මේ සාකච්ඡාව කරන්න මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ සුදුසුකමක්. ඒ කියන්නේ වා නිකම්ම මේ ලංකාවෙන් ඇමරිකාවට ගිය තරුණයෙකුට වඩා ඔයාට තියෙන්න ඕනේ වා ජොබ් එකක් කරනවාද වා කොතනද කරන්නේ වාට කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද කියන එක අපි මේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක අහන අයට කියලාම ඔයා එතනින්ම ස්ටාර්ට් කරමු සඳුන්. හරි. යා මට පළවෙනි අර කියන්න ඕනේ මම මියුසිෂියන් කෙනෙක් නෙමෙයි. මට ඒක ගොඩක් මුලින්ම කියන්න ඕනේ මොකද මේ මියුසිකයි මියුසික් බිස්නස් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක ගොඩක් කට්ටේ තේරුම් ගන්න ඕන දෙයක්. මම මියුසික් බිස්නස් ගැන ගොඩක් ඉගෙන ගත්ත එක්කෙනෙක්. මම නිව්යෝක් යුනිවර්සිටියේ එකෙන් මට මේකක් මේ ඩිප්ලෝමා එකක් තියෙනවා. ඊට පස්සේ මියුසික් බර්ක්ලි වලින් මේ ඩිප්ලෝමා එකක් තියෙනවා. USC වලින් මම ඩිප්ලෝමා කරා තනි කර මියුසික් බිස්නස්. බට් මගේ මේජර් එක ගැන මේ මම මේජර් කරේ ඉන්ටෙලිජන්ස් කියන පැත්ත. ඉතින් මම මියුසික් වලට ඇත්තම ජොයින් වුණේ ආටිස්ට් මැනේජර් කෙනෙක් විදියට. ඒ කියන්නේ ආටිස්ට් කෙනෙක්ව මැනේජ් කරන්න. So artist කෙනෙක්ව manage කරන්න පටන් ගරා මම ඇත්තටම වැඩ කරන්න පටන් ගත්ත record label එකකට ඒක Warner Music Group එකේ IT electronic music කියන පැත්තේ තියෙන label එකක් එන්නේ ඒ label එකේ තමයි මම ඇත්තටම මේ music කියන දෙයට join වෙන්න පටන් ගත්තේ. කියන්නේ ඒ කියන්නේ music business කියන දෙයට. ඉතින් music business එකට මම ආවට පස්සේ මම artist-ව manage කරන්න පටන් ගත්ත artist-ව manage කරනකොට තමයි මම දැනගත්තේ මෙතන තියෙන ලයික් ඒ කියන්නේ මියුසික් බිස්නස් කියන දේ මාර ගැඹුරු. අපි එක ඒ කියන්නේ එක කාටවත් පේන්නේ මොකද මියුසික් අර අපි දකින්න දේ විතරක් තියෙන මියුසික් රිලීස් වෙන ඒක විතරයි දකින්නේ මියුසිෂන් කියන සින්දු කියන එක. සෝ මම වෝන මියුසික් ගෲප් එකේ මම වැඩ කරා. ඊට පස්සේ මම යුනිවර්සල් එකත් එක්ක වැඩ කරා. Sony Music එකත් එක්ක වැඩ කරා. ලෝකේ තියෙන හැම ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් එක්කම වැඩ කරයි හැම කනෙක්ෂන් එකක්ම මම හදාගත්තා. Music stores එක මම direct වැඩ කරලා තියෙනවා. සෝ මම ගොඩක්ම කරේ ආටිස්ට්ලව මැනේජ් කරලා ආටිස්ට්ව ලේබල්ස් වලට එක එක කොන්ට්‍රැක්ට්ස් වලට මම එකතු කරා. So then අවුරුදු 6ක් වෙනවා මම major contracts මම හිතන 20කට වැඩි කරලා තියෙනවා. මම publishing contracts කරලා තියෙනවා. Publishing වලට වෙනම ඒ කියන්නේ song writers සව producers සව මම මේ ලොකු labels ලොකු publishing companies වලට මම දීලා තියෙනවා. ඉතින් ඒ ගත්ත knowledge එකත් එක්ක තමයි මම ඇත්තටම ලංකාවට වෙලා මේ music සම්බන්ධ දෙයක් කරේ. So මම දැන් මේ දැන් මම වැඩ කරන ඒවා තමයි මම label එකක් කරනවා මෙහි USA වල. ඒකේ artists අය ඉන්නවා දැන් 7000කට වඩා. ඉතින් ඒක මම පටන් ගත්තේ well known song writer කෙනෙක් එක්ක US වල ඉඳ. ඉතින් එයා තමයි සින්දු ලිව්වේ ජැනට් ජැක්සන්ට, බ්‍රිට්නි ස්පියර්ස්, විස් ඛලීෆා කියලා ලොකු ආටිස්ට් අතර මෙහි ඉන්න කට්ටියත් එක්ක සින්දු ලිව්වේ. ඉතින් මම එයාත් එක්ක තමයි මේ ලේබල් එක පටන් ගත්තේ Hard Drive කියලා. ඉතින්
ඒක එකක් අනිත් එක තමයි මේ ලංකාවේ අපි පටන් ගත්ත දේවල් ටික ලංකාවේ පළවෙනි මියුසික් ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි පටන් ගත්ත ආටිස්ට් කෙනෙක්ට ට්‍රාන්ස්පරන්සි එක දීලා මියුසික් ඩිස්ට්‍රිබියුට් කරන්න ඒ ඔක්කොම හැදුවේ මේ 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 මියුසික් බිස්නස් එකෙන් ගත්ත මේ නොලෙජ් එකත් එක්ක ඒ කියන්නේ මේ මේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් එක්ක මිනිස්සුත් එක්ක වැඩ කළා කනෙක්ෂන්ස් හදලා ඒකත් එක්ක තියෙන උදව් මේවා කළා තමයි මම ඇත්තටම මේ මේ ඉන්න තැන දැන් ඉන්නේ සඳුන් මේ මට ඉතා පැහැදිලි සහ මං සඳුන් ගැන හෙව්වා මේ ඉන්ටර්වයුව කරන්න ඉස්සෙල්ලා සඳුන් මොකද ඇත්තටම අපි මොනවා හරි යමක් කියද්දි දැන් ඔයා ඔයාගේ එක්ස්පීරියන්ස් ටිකක් කිව්වා ඊට පස්සේ ඔයා කිව්වා ඔයාගේ ක්වොලිෆිකේෂන් ටිකක් රයිට් එක්ස්පීරියන්ස් උත් කෝ ක්වොලිෆිකේෂන් කිව්වා දැන් මං දන්නවා සමහර අය මෙන්න මෙහෙම කිව්වහම තමයි වඩා මේක මේ ට්‍රස්ට් එකක් විදිහට ගන්නෙ දැන් අපි කියනවා මේ 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 අපි කියනවා මේ අමරදේවගේ තියෙන රයිට්ස් ඔක්කොම මම තමයි රැකලා දුන්නේ මගේ කම්පැනි එකෙන්. මහගමසේකර තමයි මගෙත් එක්ක වැඩ කරේ කියලා. දැන් ඔයාවේ ලේබල්ස් කීපේ කුයි මම දන්නවා පොපියුලර් ලංකාවේ මිනිස්සු දන්න මිනිස්සුත් එක්ක වැඩ කරලා තියෙනවා. අපි නම් ගම් වලින් කියලා මම මෙයත් එක්ක වැඩ කරා මේ කම්පැනිත් එක්ක වැඩ කරා කියන එක කියලා අපි ලංකාවේ කොපිරයිට්ස් ගැන ටොපික් එකට එමු සඳුන්. ඒක මේ මං හිතන්නේ මේ සඳුන් මේ මේ ඒක අපි කියමු කියලා කියන්නේ මේ පම්පෝරියක් කීමේ අදහසින් නෙවෙයි. මහන් ඉන්න අයට ට්‍රස්ට් එකක් එන්න ඕනේ. මොකද මරියසෙල් මට කියනවා එයාගේ කොපිරයිට් සම්බන්ධව සඳුන් විජේමාන්න තමයි වගකීම දරන්නේ කියලා. ඒතර මම මරියසෙල් විශ්වාස කරනවා. අන්න එහෙම ට්‍රස්ට් එකක් ඇති කරගන්න නම් ටික්කුයි ලේබල් ටික්කුයි කියමුකෝ මේ සඳුන්න. සෝ මං හිතන්නේ අපි ගොඩක්ම ආවේ යූත් එකත් එක්ක ලංකාවෙ ඉන්න. මං හිතන්නේ එක සින්දුවකින් මට මේ ට්‍රස්ට් එක හදන්න පුළුවන්. දැන් ලංකාවේ නෙමෙයි ලෝකෙම ෆේමස් වුණ මැණිකේ මගේ හිතේ සින්දුවේ පබ්ලිෂින් කරන්නේ අපි අපේ කම්පැනි එකේ. සෝ ඒ ඒ සින්දුව දැනට ලයික් මේ YouTube එක පැත්තෙන් ඕ පබ්ලික් පර්ෆෝමන්ස් ඕ මේ TV වල ප්ලේස් වෙනවා හැම එකක්ම අපි තමයි කන්ට්‍රෝල් කරන්නේ අපි බලනවා මේ කොහෙද මේවා ප්ලේස් කරලා තියෙන්නේ මේ අවස්ථාවක් අරගෙනද කරන්නේ. ඉතින් ඒ සින්දුව තමයි මට මහිතන්නේ දෙන්න පුළුවන් ලොකුම තියෙන මහිතන්නේ ලංකාවේ ගන්න පුළුවන් ලොකුම උදාහරණයකට ගන්නත් තියෙන ඒ සින්දුව තමයි. මොකද ඒ සින්දුව තමයි හරියටම ලයික් ග්ලෝබල් හිට් එකක් විදිහට මේ හිටුණු සින්දුව. ඉතින් ඒක මහිතන්නේ ඒකේ ඒකේ පබ්ලිෂින් කන්ට්‍රෝල් කරනවා කියන මං හිතන්නේ ඒක ලොකුම එකක්. හරි. Thank you සඳුන්. මේ දැන් අපි යමු සඳුන් මේ මම නිකන් කියන්න මගේ පැත්තට. අපි ඒතර පර්සනල්ම එමු. දැන් මම එකක් තමයි මම සින්දු ගොඩක් ලියලා තියෙනවා මම සින්දු ප්‍රොඩියුස් කරලා තියෙනවා ඊට පස්සේ මම ෆිල්ම් ප්‍රොඩියුස් කරලා තියෙනවා මම පොත්පත් කරලා තියෙනවා දැන් මේ එක එකට තියෙන කොපිරයිට් සම්බන්ධව රූල්ස් වෙනස් අර අර ටී-ෂර්ට් එකේ මේ මේ গিටාර් එකේ වගේ තමයි අපේ සඳුන් කරන මියුසික් ෆීල්ඩ් එකේ ගත්තොත් එහෙම ලංකාවේ සිං කරන කෙනෙක් ලංකාවේ මියුසික් කම්පෝස් කරන කෙනෙක් ලංකාවේ කොපිස් ලියන කෙනෙක් ලිරික් රයිටර් කෙනෙක් තමන්ගේ රයිට් එක අනාගතයට සුරක්ෂිත කරන්න තියාගන්න කරන්න ඕනි ක්‍රියාමාර්ගය මොකක්ද සඳුන් හිතන විදිහට මම නම් කියන්නේ පළවෙනිම දේ තමයි ආටිස්ට් කෙනෙක් එක්ක දැන් මම වුණත් ආටිස්ට් කෙනෙක් මැනේජ් කරද්දී මම පළවෙනියට කියන්නේ PR එකක් හරි මොකක් හරි CMO එකක් එක්ක කනෙක්ට් වෙන ආටිස්ට් කෙනෙක්ට තමන්ගේ රයිට්ස් එක තමන් දැනගන්න ඕනේ මේවා තමයි තමන්ට තියෙන රයිට්ස් සිංගර් කෙනෙක් දැනගන්න ඕනේ යාට තියෙන රයිට්ස් මොනවද කම්පෝසර් කෙනෙක් දැනගන්න ඕනේ යාට මොනවද තියෙන රයිට්ස් ලයික් ලිරිසිස් කෙනෙක් දැනගන්න ඕනේ යාට මොනවද තියෙන රයිට්ස් කියලා ලංකාවේ ගොඩක්ම මේ තියෙන ප්‍රශ්නේ තමයි අර යාළු කමඩ දේවා කරන්න ගියාම අර කිසිම ලයික් කන්ට්‍රැක්ට් එකක් නැහැ කතා කරාම කවුරුක්වත් දන්නේ නැහැ මේ ලයික් ඔන් පේපර් මුකුත් නැහැ අන්න ඒක තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම වැරද්ද. ඉතින් මුලින්ම කරන්න ඕනේ එක්කෙනෙක් සින්දුවක් හදන්න කලින් සින්දුවක් ලයික් දෙන්නෙක් එකතුල සින්දුවක් හදන්න කලින් දෙන්න කන්ට්‍රැක්ට් එකට යන්න ඕනේ මම කරේ මේක මෙයා කරේ මේක මේක තමයි අපි දෙන්නගේ පර්සන්ටේජ් එක මේ මේ තියෙන මේ මේ මියුසික් එකේ ලයික් මේ තියෙන ට්‍රැක් එකේ මේක තමයි අපි දෙන්නගේ ස්පිට්ස් අන්න එක තමයි මම හිතන්නේ පළවෙනි දේ කරන්න ඕනේ. දැන් ස්ටුඩියෝ එකට ගියහම ස්ටුඩියෝ එකේ තියෙන ඔය කන්ට්‍රැක්ට්. දැන් මෙහි එහෙම තමයි ඔක්කොම හදලා තියෙන්නේ. සෝ සිංගර් සෝන් රයිටර් කෙනෙක් එනවා, ප්‍රොඩියුසර් කෙනෙක් එනවා, සිංගර් එනවා, කට්ටිය දන්නා තමන්ගේ මොකද්ද තියෙන පාට් එක, තමන් ලියා ගන්න තමන්ගේ තියෙන රයිට් එක ඔන් පේපර් හැමදේම. කාටවත් ඒක ඊට පස්සේ මුකුත් කියන්න බෑ. ආ මම මෙයා ඇයිති, මෙයා මේකට ඇයිති. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ මියුසිෂියන් කෙන මියුසික් කරන කෙනෙක් විදියට තමන්ගේ රයිට්ස් ටික දැනගෙන තමන් ওই කන්ට්‍රැක්ට්ස් ටික ගහ ගන්න ඕනේ. දැන් ඉඳන් මේක පටන් ගන්න එක හොඳයි මං හිතන්නේ. හොඳ දැන් දැන් අපේ ඉන්න ආටිස්ට්ලා අපි ඒක තමයි කරන්නේ. අපි අනිවාර්යෙන් කියනවා මේක අන්ඩර් කන්ට්‍රැක්ට් යන්න ඕනේ මේ හැමදේම කියලා. ඔව් සඳුන් ඔය CMO කියන වචනේ සහ CMO එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කලින් වැඩසටහන් හතර පහකම කරා. අපි මේ මේ රංග දසනායක සහ හර්ෂ බුලත්සිංහලත් එක්කත් CMO එකක් ගැන කතා කරා.
එතකොට අර වියනාවේ ලේඩි කෙනෙක් එක්කත් අපි CMO එකක් ගැන කතා කරා. අවසාන වශයෙන් කලින්දු වීරසිංහ රෝණි වීරසිංහගේ පුතත් එක්කත් අපි කතා කරා. දැන් මට තියෙන ආපවුන ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හිතමු වියනාවේ CMO තියෙනවා. එතකොට කලින්දුලාගේ එක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. එහෙම නැත්නම් කලින්දු ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එතකොට දැන් මෙතන කත්තම සඳුන් ඉන්නේ ඇමරිකාවල. මම ඉන්නේ ලංකාවේ. ඒ කියන්නේ මට ලෝකේ මොන රටේ තියෙන CMO එකක් එක්ක සම්බන්ධ වුණොත්ද මට ට්‍රස්ට් එකක් තියෙන්නේ. නැත්තම් මට ලංකාවේ ඇතුලේ තියෙන නීතියත් එක්ක මේ කොහොමද මම වෙන්නේ? දැන් උදාහරණ එක්සැම්පල් එකක් ගමු. මම සඳුන් විජේමාන්නත් එක්ක සම්බන්ධ වෙනවා මගේ මේ මියුසික් සම්බන්ධව මැනේජ් කරන්න වාර බාර දුන්න කියන උදාහරණයක්. එතකොට ඔයා ඉන්නේ එහෙ, ඔයයි කම්පැනි රෙජිස්ටර් කරලා තින්නේ එහෙ. මම ඉන්නේ ලංකාවේ. මේක ක්ලියර් කරන්න ඔයා කොහොමද මේක ක්ලියර් වෙන්නේ? ලංකා මම නම් කියන තමන්ගේ රටේ CMO එකක් හරි PR එකක් හරි එක දෙකම එකයි බට් ඒ එකක් එක්ක ජොයින් වුණා නම් තමයි මන්න හිතන වඩාත්ම හොඳ බට් සෑඩ්ලි අපේ ලංකාවේ තාම CMO එකක් PR එකක් කම්පැනියක් තාම හදලා නැහැ හදමින් පවතිනවා බට් ඒක තාම හදලා කාටවත් IPI නම් එකක් නැහැ මොකද ඔතන තියෙන වැදගත්ම දේ තමයි මේ ආටිස්ට් ඒ කියන්නේ song writer කෙනෙක් හරි producer කෙනෙක් හරි composer කෙනෙක් හරි like ඔතන join වෙලා ඔය ගන්න number එක IPI number එකක් කියලා තියෙනවා يعني ID number එකක් වගේ. ඒ IPI number තමයි ඒ ඒ music හදන එක්කෙනාව identify කරන number එක. දැන් publisher කෙනෙක් ගාවට ගියත් සින්දුව publish කරත් ඒ IPI number කියන එක අනිවාර්යෙන් තියෙනවා. So ගොඩක් ඔය PROs කරන්නේ like IPI numbers දෙනවා artist කෙනෙක්ට sign up වුණාට පස්සේ ඊට පස්සේ ඒ කට්ටිය basically කරන්නේ මොකද ඒ කට්ටිය world wide music publishing කරන්නේ ඒක මම නම් suggest කරන්නෙත් නෑ කවුරු හරි එක company එකකින් world wide music publish කරනවා නම් ඒ company එකට යන්න කියලා මොකද music publishing societies ගොඩක් තියෙනවා ඒ ඔක්කොමත් එක්ක වැඩ කරන ඕන එක එක deals හම්බ වෙනවා ඒ කට්ටියට territories අනුව ඉතින් ඔය IPI number කියන එක තමයි වැදගත්ම දේ ඔය IPI number එක ගත්තට පස්සේ අපිට පුළුවන් මේ ඒ ආටිස්ට් ඒ platform එකට අරගෙන එයාගේ සින්දු ඔක්කොම publish කරන්න world wide music publishing කරත්. ඔව් මමමයි සඳුණු යහුන්කන් දෙන අයට IPL number එක කියන්නේ මොකක්ද කියලා කියනවා නම් එහෙම අපි මීට කලින් කරපු program දෙකේම ඒ කියන්නේ රංගලත් එක්ක කරපු program එකේ හර්ෂත් එක්ක ඊට පස්සේ කලින්දුත් එක්ක කරපු program එකේ මේ අංකය පිළිබඳව කතා කරා ඉතින් ඒ නිසා සඳුණුයිමයි කතා කරනකොට මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ඒ පරණ program එක බලන්න ඒකේ ටික කතා කරා. දැන් සඳුන් මං අනිත් පැත්තට අහන. අපි තුම මරියසෙල් ගුණතෙලක අපි දන්න එක්සැම්පල් එක. දැන් මරියසෙල් ඔයත් එක්ක තමයි මේක වැඩ කරන්නේ. කියන්නේ වාගේ මොකක් හරි ලේබල් එකක් එක්ක වාගේ කම්පැනි එකක් එක්ක. ඒතර මරියසෙල් ලංකාවෙනේ ඉන්නේ. ඒතර ඔය යෝජනා කරනවා තමන්ගේම රටේම මේ කරගන්නවා නම් හොඳයි කියලා. හරි. අපි මරියසෙල් තීරණය කරනවා ඔයත් එක්ක යන්න. එතකොට කොහොමද ඒක හෑන්ඩල් කරන්නේ වා? ඒකන මොකද්ද ඔයගේ අදහස? එහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ ඇත්තටම අර සොසයිටි එක තමයි බිල් වල නැති හින්දා. ඉතින් ඒක තියෙනවා නම් ඇත්තටම IPI නම්බර් එකක් එකට දෙන්න පුළුවන් වාතාවරණයක් ඉන්නවා නම් ආටිස්ට් කෙනෙක්ට සාධාරණව ගානක් ගවන්න එකට තීරණය කරනවා නම් මම මගේ සයින් වල ඉන්න ඔක්කොම ආටිස්ට් එක මම ලංකාවට අරන් ගන්න මොකද ඒක තමයි හරියට වෙන්න ඕනේ දේ. ඒතර අපිත් දායක වෙනවා ලංකාව ඇත්තටම දෙයක් වෙන්න. බට් ඒක වැඩ කරන සීමිත පිරිසක් ඉන්නේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අවුරුදු ගානක් යනකම්වත් ඒක වෙයි කියලා. මොකද අපේ තාම ටෙක්නොලොජි තියෙන්නේ පරණ යුගේ. ඉතින් ඒ හින්දා මේ මම ඒකයි අපේ ආටිස්ට්ව සයින් කරන්නේ ටෙක්නොලොජි ද තින්කින් පැටර්න් එකද සඳුන් අපේ තින්කින් එකද ටෙක්නොලොජි මෙතන මං හිතන්නේ මම නම් ඒක කෙලින්ම ගෙන මම බය නැහැ මම හැමෝටම ඒ කියලා තියෙනවා තින්කින් පැටර්න් කියන්නේ අපේ මිනිස්සු හිතන විදියයි අපේ මිනිස්සු වැඩ කරන විදියයි අනිත් එක තමයි මේ ටෙක්නොලොජියත් එක හේතුවක් තමයි මොකද ටෙක්නොලොජි එක හැදෙන්නේ අපේ මිනිස්සු හිතන විදියට තින්කින් පැටර්න් කියලා ගන්න පුළුවන් ඇත්තට මේ අපේ මිනිස්සුන්ගේ හැටි මං හිතන්නේ මම ගොඩක් මිනිස්සුත් එක්ක මම අත්‍තරම මං සර් කියන මං ගොඩක් වැඩ කරලා තියෙනවා කට්ටියත් එක්ක කතා කරලා තියෙනවා අර කිසිම අර ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් නැහැ මේ දේවල් වෙද්දි ලයික් අර කිසිම ලයික් අයිඩියා එකක් නැහැ කොහොමද මේ වෙන්නේ කියලා ඒ කට්ටිය ගොඩක් අර මේ අර අපේ කට්ටිය කරන්නේ නැහැ ඉගෙන ගන්න හැමදේම දන්නවා වගේ ඉඳලා අන්තිමට ලයික් මුකුත් හැදෙන්නේ නැහැ ඒක තමයි අත්‍තරම අපේ සෑඩ්ලි අපේ සිස්ටම් එක අන්න ඒකයි ඉතින් අන්න ඒකයි අපිට බැරි ඕක දෙයක් කරන්න සඳුන් මම මේ කියන එක ටිකක් මේ අපේ රටේ මිනිසුන්ගේ ඉමෝෂනල් පැත්තයි අනිත් පැත්තයි දෙකම මම එකට කරන්නේ සඳුන් ඉන්නේ ඇමරිකාවේ එකක් දෙක එතකොට ඔයාගේ පැටර්න්ස් ඔයාගේ ස්ටයිල්ස් ඔයාගේ තින්කින් ඇමරිකන් ස්ටයිල් එකට තමයි හැදෙන්නේ අතට හරි ඒක එහෙම තියමු එතකොට ඔයා ඩෝංගාලා කිව්වහම මේ මියුසික් බිස්නස් කියන වචනේ කිව්ව ගමන්
ඔයාව පේන්නේ රාක්ෂයෙක් සූරාකන මිනිහෙක් මොකද ලංකාවේ මිනිස්සු දිගු කාලයක් තිස්සේ නැටුම් කරපු අය නුවර පෙරහැරේ නටපු අය ඔය ගුරුකුලවල උගන්වපු අය මේක බිස්නස් එකක් වශයෙන් කරන් ආවේ නෑ සඳුන් ඒ කියන්නේ අර වෙද මහත්තයා ගියාම බෙහෙත් දෙනවා වගේ තමයි ගුරු ගෙදරට ගියාම නැටුම් ටික ඉගැන්නුවා ආ මියුසික් ටික ඉගැන්නුවා ඒවට කලාවේ තන තිබුණා අර එහෙම ආපු මියුසික් එකක් නිසා ලංකාවේ ඩෙවලොප් වෙලා තියෙන්නේ එක පාරම කිව්වහම මියුසික් බිස්නස් කියලා අර විශාල කේන්තියක් යක් අපි මේව හැදුවේ විකුණන්න නෙවෙයි වාගේක මගේ තරකය හැබැයි ඒ මිනිස්සුන් ගියා වෙන කවුරු හරි විකුණනවා එතකොට ඒ වෙන කවුරු විකුණනවා සඳුන් මේ ඉමෝෂනල් කැලලත් එක්ක තමයි අර අපි කිව්වේ මේ මිනිස්සු අපිට අර අර වචන කියන්න බෑ මෝඩයි කියලා මෝඩයි කියලා කියන්න බෑ හැබැයි මං ආසයි සඳුන්ගෙන් අහගන්න මියුසික් වල ඔය කැලලා තිබිලා म्यूजिक बिजनेस से काक किया ने को हम दो म्यूजिक एक एक बैंक बैंकों ने तेरु करो म्यूजिक बिजनेस से काक हूँ द मेरे को लो दें गाड़ोल बिजनेस किए ने का दानो हर वैली बिजनेस दानो परचेस दहायक विकुनान द बिजनेस से का दानो निकांग वो आठ पहले दिकरण मर पुलुहान तरंग में प्रोग्राम में कहाना है तो म्यूजिक बिजनेस से काक किए ने को हम दो म्यूजिक बिजनेस किया ने म्यूजिक किए ना दे इकने म्यूजिक हादना ट्रैक क्या එතනින් එහාට ඔබට ගියාම තියෙන ස්ට්‍රක්චර් එක මොකක්ද? ඒ කියන්නේ ලේබල් එකක්, මියුසික් පබ්ලිෂින් කම්පැනි එකක්, ටුවරින් කම්පැනි එකක්. මම මෙහි ස්ට්‍රක්චර් කියන්නේ මොකද ඇත්තටම ලංකාවේ ලංකා බිස්නස් මියුසික් බිස්නස් ස්ට්‍රක්චර් ගන්න නැහැ. ලංකාවේ මියුසික් බිස්නස් කියලා ගන්න නැහැ. මොකද ඒකට අර අදාළ මේ ඒ කියන්නේ ඒකට අදාළ මිනිස්සුත් නැහැ ඒක කරන්න. සෝ උදාහරණයක් ගත්තොත් එහෙම මම එක ආටිස්ට් කෙනෙක් ගන්නස්සලා අපේ කියන්නේ දැන් මම මැනේජ් කරන ආටිස්ට් කෙනෙක් ගන්නවා. අපේ ආටිස්ට් ඉන්න ලේබල් ඒජන්ට් කෙනෙක්, ඩිස්ට්‍රිබියුෂන් ඒජන්ට් කෙනෙක් ඉන්නවා, ටුවර් මැනේජර් කෙනෙක් ඉන්නවා, රෝඩ් මැනේජර් කෙනෙක් ඉන්නවා, පර්සනල් මැනේජර්. ඒ කියන්නේ මම තමයි පර්සනල් මැනේජර්. ඒතර අපි තමයි මැනේජර්ස් ව හෑන්ඩල් කරන්නේ. ඒතර මේ මැනේජින් ටීම් එක මේ මම කියන්නේ මේක ආටිස්ට් කෙනෙක්ට. සෝ ඊට පස්සේ බිස්නස් මැනේජර් කෙනෙක් ඉන්නවා, මාකටිං වලට වෙනම මැනේජර් කෙනෙක් ඉන්නවා, සෝෂල් මීඩියා වලට වෙනම මැනේජර් කෙනෙක් ඉන්නවා. සෝ එහෙම තමයි ආටිස්ට් කෙනෙක් හදන්නේ. තව කියනවා PR ඒජන්ට් කෙනෙක් ඉන්නේ. ඉතින් තනිකර PR මේවට එක්ක ඉතින් ලංකාවේ මිනිස්සුන්ට මම ওই වචන ටික කිව්වම ඒ කට්ටිය බලලා මේ මොකද්ද කියලා. කවුද රෝඩ් මැනේජර් කෙනෙක් කියන්නේ? අන්න ඒක තමයි මියුසික් බිස්නස් කෙනේ. ඒව තමයි හැදෙන්න ඕනේ. ඒ කියන්නේ මියුසිෂියන් කෙනෙක්ට, ඒ කියන්නේ මියුසිෂියන් කෙනෙක් බලන්න ඕනේ යාගේ මියුසික් පැත්ත, හදන මියුසික් පැත්ත. එතනින් එහාට තියෙනවා මියුසික් මාකට් කරන්න, ලයික් ඒ මියුසික් කොහොමද යවන්නේ ලොකු ඔඩියන්ස් එකට. අන්න ඒ දේ තමයි මියුසික් බිස්නස් පැත්තෙන් අපි කරන්නේ. ඒ කියන්නේ යාගේ රයිට්ස් ටික ප්‍රොටෙක්ට් කරන එක. අන්න ඒක තමයි මියුසික් බිස්නස් අපි පැත්තෙන් කරන්නේ. ඕක තමයි මියුසික් බිස්නස් ස්ට්‍රක්චර් එක. සඳුන් මට මතක් වෙන එක්සැම්පල් දෙකක් කියන්න නිකන් පැහැදිලි කරන්න මේක ඔයාවයි කිව්ව කාරණාව අපි වහනායට පැහැදිලි කරන්න. එකක් තමයි මේ ෂාරුක් ඛාන් ලංකාවට ආපු වෙලාවේ එයා මේ සිගරට් ටික උද්දාගෙන අර ලංකාවේ ප්‍රෙස් එක අහන ප්‍රශ්නත් එක්ක මිනිහා එක එන්ජොයි කරන්න පටන් ගත්තා. මිනිහා පොඩ්ඩක් ඕ යන්න ගියා ඊට පස්සේ. ඊට පස්සේ මිනිහාගේ ටයිම් එකත් එක්ක මිනිහා ඕ යන්න කියලා මිනිහා පොඩ්ඩක් එන්ජොයි කරන තැනට ආව නිකන් සිගරට් ගන්න පොඩි මොකද මේ මේ ලංකාවෙන් අහන ප්‍රශ්න උගේ ඉනේ පළල මොකද්ද ෂිප් එක මොකද්ද වාගේ වෙන එකම් පොඩි හරි ලස්සනයි දැම්ම. ඒ වෙලාවේ පිටිපස්සෙන් ආපු කෙනෙක් එයාගේ පිටට මෙහෙම පිටිපස්සෙන් තට්ටුවක් දැම්මහම ෂාරුක් මෙහෙම බැලුවා. අරයා මුකුත් කිව්වේ නැහැ. එයාගේ ඇස් දෙක දිහා බලලා ෂාරුක් නැගිට්ටා. එතකොට ලංකාවේ මිනිස්සු අහපු ප්‍රශ්න තමයි අඩෝ කවුද වන් අර ෂාරුක් නැගිට්ටවන්න චන්ඩියා. මං කියන්නේ එයා මැනේජර් කෙනෙක් කියලා ඉවරලා. අපි එක්සැම්පල් එක ඔයාට හිතන විදිහට පැහැදිලි කරන්න. මොකද ලංකාවේයි කියලා අහන ප්‍රශ්නේ තමයි කවුද යක ඔය ෂාරුක්ට තට්ටු දාලා නැගිට්ටවන්න පුළුවන් මිනිහා. එතකොට මම හිතනවා ඒ තමයි ෂාරුක්ගේ මැනේජර් කෙනෙක්. තව අපොයින්ට්මන්ට් එකක් තියෙන්න ඇති 10ට. මූ මෙතන ටයිම් එක කනවා. මූ නැත්තම් මුගේ මූ ආටිස්ටික් වැලියු එක නැති කර ගන්නවා මොකක් හරි. එයා මැනේජර් කෙනෙක්ද ඔයාට හිතන විදිහට? එයා මැනේජර් කෙනෙක්. එහෙම මැනේජර්ස් තමයි ඔයගේ වැඩ කරන්නේ. දැන් මම වුණත් අපේ ආටිස්ට් ඕවර් ද ලයින් ගිය ගමන් පොඩි ලුක් එකක් දානවා. ඒ කට්ටේ එතනම මේ ඒ වැඩේ සරෙන්ද. මොකද ගොඩක් ආටිස්ට්ලා ඒක තේරුම් ගන්න බෑ මේ අර නිකන් ඒ කට්ටේ ලයික් ඕවර් ද ලිමිට් යන සමහරවල්. ඒව තමයි මේ ප්‍රශ්න අහන කට්ටිය කරන්නේ. ඒක තමයි ඔය ඉන්ටර්විව්ස් වල. පුළුවන් තරම් අර ආටිස්ට් කී අර මොකක් හරි ලයික් කන්ට්‍රෝවර්ෂල් දෙයක් ගන්න හදන. ඒ කිය අපි බලන්න එක පුළුවන් තරම් එන්ට්‍රි පොයින්ට් එක ගන්නවා යාද. ආටිස්ට් ඒක කන්ට්‍රෝල් කරගන්න බෑ. මොකද ආටිස්ට් ඕන් හේ කැලියට දා. බට් අපි දන්න එක බිස්නස් වයිස් තියාගෙන ඉන්න සෝරි හැමදේම ඒ විදිහට ලයික් ඒ කියන්නේ නෝමල් ඒ තියාගෙන ඉන්න ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව නැත්නම් මෙහි ප්‍රශ්න ඇති වුනහම
නවතින්නේ වෙඩි තියාගෙන තමයි. මේ ආට් පැත්ත ඕක තමයි. ඉතින් අර අන්න එක නැති කරන්න තමයි අපි අපි ආටිස්ට් ඒ ලුක් එක දෙන්නේ හරි. දැන් ඇති. දැන් නවත්තා. You know? මේ මැනේජර්ස් කරන්නේ ඕන ඕක තමයි. හරි. මම තව එක ප්‍රශ්නයක් අහන්නම් මේ සඳුන් මම මේ වඩා සරලව මේක තේරුම් කරන්න උත්සාහ කරනවා. ඒ තමයි දැන් ලංකාවේ ආටිස්ට් කෙනෙක්ගෙන් වැඩක් ගන්න ඕන නම් පොලිටිෂියන් කෙලින්ම ආටිස්ට් කෝල් කරනවානේ. හරි ඇමති හරි පළාත් සභාවේ හරි සින්දුවක් හදා ගන්න හරි අගමැති හරි ඕන පක්ෂික ඕන කෙනෙක් කෝල් කරාම මූ පවුඩර් දාගෙන ඇඳගෙන ගිහිලා කිරිබත් කාලා කවලා නටලා බූ කරගෙන එන්නේ. එතකොට අර පොඩි වැලියු එකකට තමයි ගෙන්න ගන්න යාව. එතන මොකද අර එයාව ගෙන්න ගන්න කොන්ට්‍රැක්ට් කරන එක කියන දෙනවා වැලියු එකක්. දැන් එක්සැම්පල් එකක් කිව්වොත් එහෙනම් මේ මෙයා මෙහෙමයි මෙයා පොපියුලර් මෙයා මෙහෙමයි කියලා ආටිස්ට් ගෙනලා විනාඩි 5න් අරු අරක ඉවර කර ගන්න. අරු දේශපාලකයාට වැඳලා ධන ගහලා ඉබලා ආටිස්ට් අරුත් එක සෙල්පියක් අරගෙන කෙලව ගන්න. එතකොට මෙන්න මේ පර්සනලිටි එක ලංකාවේ ආටිස්ට්ලාට නැහැ. මම අහලා තියෙනවා ලෝකේ ගොඩාක් රටවල් එහෙම අපි තුමු ටාටා කම්පැනියෙන් කොන්ට්‍රැක්ට් එකක් කරනවා ඉන්දියාවෙන් ෂෝ එකකින්. ආටිස්ට්යන් නැහැ. ඒ වෙනුවෙන් යවන්න ඉන්නවා කැරක්ටර් එකක්. එයා තමයි යන්නේ. මං දැන් ලංකාවට පුරුදු කරන්න බලවන්න නම් මරු මේ යාට කියන්න පණිවිඩ මේ මේ ආයෙන්නේ ඒකට තමයි කියලා. මට එන්නේ සිස්ටම් එක පැහැදිලි කරලා ලංකාවේ ආටිස්ට්ලට ඔය ප්‍රාදේශීය සභාවෙන් ගාවට යන්න එපා. පළාත් සභාවෙන් ගාවට යන්න එපා. පොලිටිෂියන් ගාවට හැසිරෙන්න එපා ඔහොම ගිහිල්ලා. හරිද? ගිහිල්ලා වඳින්න එපා. හරිද? ගිහිල්ලා උන්ට යෝජනා කරන්න එපා මරලා හරි ගන්න කියලා. ඒ ආටිස්ට්ලා නෙවෙයි. හරි. ඒකට යවන්න කෙනෙක් ඉන්නවා. ඒක චුට්ටක් පැහැදිලි කරන්නකෝ සඳුන් මට මේ සරලව එහෙමයි ඉන්නවද කියලා අතර මේව යවන්න තමයි යන්නේ නැහැ කියලා. ඒ ආටිස්ට් කැරක්ටර් තියෙන්නේ ආට් පැත්ත බලාගෙන මම එම හැම ආටිස්ට් කැරක්ටර් මේක කියනවා මොකද ඒක මාර ලේසි එහෙම වුණාම මිනිස්සු එහෙම මර මන් දන්නා ගොඩක් කට්ටියෝ ප්‍රශ්න තියෙන එක එක මිනිස්සුත් එක්ක තමන් තෝරගන්න පුද්ගලයක තමන්ගේ යාළුවෝ කියලා තමන්ගේ යාළුවා මැනේජර් කරගන්න එපා මොකද මැනේජර් කෙනෙක්ට තේරුම් ගන්න ඕනේ ආටිස්ට් කෙනෙක්ගේ ඉන්ට්‍රස්ට් එකට අනුව වැඩ කරන්න සෝ මැනේජර්යි ලෝයර් කෙනා තමයි අනිවාර්යෙන් ඔය කොන්ට්‍රැක්ට් සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. දැන් හැම වෙලාවෙම දැන් අපිට ලේබල් එකක් අපිට සමහරවිට මේ මම ලේබල් එක වැඩ කරද්දී මම කවදාකවත් ආටිස්ට් කෙනෙක්ව සයින් කරන්නේ නැහැ අවුරුදු ගන්න. ඒක මම කැමැතිම නැති දෙයක්. අපි පුළුවන් තරම් කරන්නේ ආටිස්ට් බිල් කරලා සින්දුවෙන් සින්දුව අපි ලේබල් එක වැඩ කරනවා. ඒ කියන්නේ එක ලේබල් එකක් දානවා මේ සින්දුව. තව ලේබල් එකක් දානවා මේ සින්දුව. සමහරවිට ඒකට එක්ස්ක්ලූසිව් සයින් කරනවා. හැබැයි ට්‍රැක් එකෙන් ට්‍රැක් කරනවා. සෝ ඒ හැම දෙයක්ම නෙගෝෂියේට් කරා. right මේ politicians කතා කරන්න තියෙන හොඳයි but මම artist ර කියන්නේ තමන් යන්න එපා ඔය මිනිස්සුන්ව හම්බෙන්න මොකද ඒ කට්ටිය කරන්නේ artist manipulate කරන right artist I think ඒ කට්ටිය තියෙන mind එක නෙවෙයි කට්ටිය අර business mindset එක නැති හින්දා මම sorry මේක කිව්වට but ඒ කට්ටිය business mindset නැහැ ඒ හින්දා ඒ කට්ටිය අත්‍තරම් manipulate කරන අර කට්ටිය කරන දේවල් හින්දා so ඒකට මම නම් කියන්නේ කවුරු හරි වෙන third party එකක් යවන්න තමන්ගේ interest එක සඳහා බලන මේ තව ලයික් මැනේජර් කෙනෙක් වගේ ලයික් ඒජන්ට් කෙනෙක් යවන්න ඕනේ ඒ කොන්ට්‍රැක්ට් එක නෙගෝෂියේට් කරන්න. ඒතර අර කට්ටියක් දන්න හරි මේක බිස්නස් මේක සීරියස් දෙයක්. මේවා කර ඔග ගොඩක් ලංකාවේ කම්පැනිස් උත් කරනවා මේ මේ ලෝබෝ කරන්නේනවා ආටිස්ට්ගේ වැලියු එක. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ ඒ වගේ 10 ගුණයක් විතර කියලා. ඒතර ඒ කට්ටිය දන්න හරි මේ මේ ආටිස්ට් එක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. බිස්නස් නම් බිස්නස් විදිහට වැඩ කරනවා. අපේ කට්ටිය අර බෝතල් යවලයි මේවා කරලයි කොහොම හරි දන්නවා ආටිස්ට් නම්බ ගන්න. ඉතින් ඒක හරි වැරදි දෙයක්. මොකද ඒතර ආටිස්ට් කාර ඉන්ට්‍රස්ට් එක උදෙසා නෙමෙයි කට්ටිය බලන්න තමන්ගේ වැඩේ කරගන්න කොහොම හරි ආටිස්ට් පොඩි ගන්නවා කියලා. ඉතින් අන්න ඒක නවත්ත ගන්න මම හැමලාම ආටිස්ට්ට කියන්නේ ප්ලීස් රිප්‍රසෙන්ටේටිව් කෙනෙක් ගන්න තමන්ගේ දේවල් කරන්න. ඔව්. ඒකට මම නමක් නොකිය එක්සැම්පල් එකක් කියන්නම්. මම ඒ නම කියන්න ආස නැහැ මොකද යාට හානියක් වෙයි කියලා මේ මේ සඳුන්. ඒ තමයි පහුගිය ආණ්ඩුවේ බලයට පත් කරන අර සින්දුවක් කරවනවා ලොකු ගායක ගායිකාවෝත් එක්ක එක්ක ඒක හැන්ඩල් කරන ආටිස්ට් කෙනෙක් කියන මේ පැත්තේ. ඒක YouTube හැමතැනම යනවා ඒක. ඉතින් එයා තමයි හැන්ඩල් කරන්නේ මේ කැමරා කරන්න හරි හරි කියලා එයා මේ හැන්ඩල් කරනවා ඊට පස්සේ එයා දැන් මේ වෙද්දි කරන්නේ මේ ඒ ගවර්න්මන්ට් එක ක්‍රිටික් කර 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 කියලා යනවා එතකොට අර ආටිස්ට් කේ තියෙන ට්‍රස්ට් එක ඒ ආටිස්ට් කෙනෙක් කියන ට්‍රස්ට් එක එයාගේ ෆෑන් බේස් එකේ නැති වෙලා යනවා ඉතින් මම හිතනවා මැනේජර් කෙනෙක් කියලා මිනිහෙක් හිටියා නම් ඔය විනාශය වෙද්දී උඩ දෙන්නේ නැහැ කියන උඩම රඟන්න දෙන්නේ නැහැ මේ මේ කියලා කියලා ඒ තමයි මැනේජර් කියන්නේ කියලා මම හිතනවා දැන් එයාට එහෙම කෙනෙක් ඕනි කියලා සඳුන් ඊළඟ ප්‍රශ්නේ මට අද කතා කරා සඳුන් ලංකාවේ මේ උසාවියේ වැඩ කරන ලෝයර්ස්ලා ඉන්නේ අපි එහෙම ලෝයර්ස්ලා කීප දෙනෙක් මම ඒගොල්ලොත් එක්කත් මේ ගැන මේ මේ සාකච්ඡාවක් කරන්න හිතන් ඉන්නවා හේතුව මම ඒක කියන්නම් මේ ටොපික් එක ඒගොල්ලෝ මට කියනවා ඔය ඇමරිකාවේ ඉන්දියාවේ අරෙහි මෙහි ඉඳන් ඔය බොය කතා කරන කොපිරයිට් ප්‍රශ්නේ ඕක මචං වෙන තියෙන එකක් ඕක මේ ඕක නෙමෙයි ඔය මොන ප්‍රශ්නයක්වත් මුන් ගහගෙන පොලිසිය ගියාම උසාවියනවා
අපි උසාවියක විසඳන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ මොනව කතා කරත් මචං ලංකාවේ මේකයි කියලා. ඒ කියන්නේ අර උසාවිය තමයි මේක විසඳන්නේ කියලා. දැන් මම හිතන එක තමයි නෑ උසාවියට යන්න වෙන්නේ නෑ මේ සිස්ටම් එකේ ඉන්නව නම් කියලා. එතකොට ලංකාවේ මිනිස්සු හිතනවා නෑ මේක මේ මොනව කරත් ලොයස්ලා කියනවා නෑ මේක ඔය ඕගොල්ලෝ ගහම සාකච්ඡා කර කර එන්නකෝ අන්තිමට ප්‍රශ්නේ එන්නේ උසාවියට. උසාවිය තියන්නේ එකේ මේකයි කියලා. ඔය කොපිරයිට් ගැන තියෙන නීතියයි ඇමරිකාවේ උසාවි තියෙන නීතියයි දෙකේ තියෙන සම්බන්ධය චුට්ටක් සඳහන් මට පැහැදිලි කරන්න. ඒ කියන්නේ ගිවිසුමක් කැඩුනොත් මොනවද වෙන්නේ? හරි එතික් එකක් කැඩුවොත් මොකද වෙන්නේ? රූල් එකක් කැඩුවොත් මොකද වෙන්නේ? කොපිරයිට් එක වංචා කරොත් කාගේ හරි මොකද වෙන්නේ? එතකොට උසාවියට යන්න වෙනවද? ඒක ඒක කොහොමද ඇමරිකාවේ උසාවියයි ඔයාවේ කියන කාරණාවයි දෙක මේ සම්බන්ධ විතර තැන චුට්ටක් කියන්නේ. So මෙහි තියෙන එන්ටර්ටේන්මන්ට් ලෝ කියලා එකක්. ඒතර එන්ටර්ටේන්මන්ට් ලෝයර්ස් තමයි අත්‍තරම අපේ IPs ඔක්කොම මේ negotiate කරන්නේ like ඒ කියන්නේ උසාවියට යන්න කලිනුත් IPs negotiate කරන්නේ lawyers-ලා. lawyers තමයි මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඉතින් USA වල තියෙන strict copyright laws මොකක් හරි වෙලා ඒක break කරොත් එහෙම මාරු විදිහට වන්දි ගවන්නවා. ඉතින් ඒකයි ගොඩක් මේ structures හදලා තියෙන labels උනා තමන් සින්දුවක් දාන්න කලින් අර tune එකෙන් tune එක ඒ තියෙන sound එක එකට copyright clear කරගන්න. මොකද එක කොපිරයිට් ඉෂුව එකක් ආවොත් ඔය සින්දුවකට නෑ සෑම ලයික් ඒ කියන්නේ ඒක තේරුම් ගන්නවද තමයි ද ලංකා පැත්තෙන් බලනකොට අපි මෙහෙන් බැලුවොත් එහෙම ලයික් මෙහෙ මේ සින්දු හිට වෙන්නේ මේ සින්දු ලයික් මේ තැන් වලට යන්නේ මොකද මෙහෙ ලේබල්ස් වලින් වියදම් කරන මාර ලොකු ගාණක් ලයික් 100,000 ඩොලර්ස් රයිට් කියන්නේ කෝටි ගණන් වියදම් කරන සින්දුවක් ප්‍රොමෝට් කරන්න දැන් ඔය එක කොපිරයිට් ඉෂුව එකක් ආවොත් එහෙම ඒ වියදම් කරපු සල්ලි ඊට පස්සේ කෝට් එකකින් අපිට පුළුවන් දැන් මට මම අයිතිකාරය නම් මට පුළුවන් කෙනෙක්ම කියන්නේ ලයික් අපේ ලෝයර්ස් ලා කෙනෙක්ම කරන්නේ සල්ලි ගන්න එක. මෙහි තියෙන සිස්ටම් මේ තමයි හරියටම මිනිස්සුන්ව සූ කරන්නේ. එහෙනම් මිනිස්සු බයයි ඒකට. ඉතින් ඒක තමයි ඇමරිකාවේ සිස්ටම් එක. අර දන්නවද දන්නේ ලයික් මැක්ඩොනල්ඩ්ස් එක ලයික් කොෆි එක හොට් කියලා මැක්ඩොනල්ඩ් එක සූ කරා. ලයික් හොට් වැඩි කියලා. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් තමයි මෙහෙත් තියෙන්නේ. ඉතින් අර මොකක් හරි වෙලා මගේ ටියුන් නැත් තව ආටිස් කෙනෙක් දාලා ඒ ලේබල් එක දැම්මොත් එහෙනම් මම කෙලින්ම කරන්නේ ගිහිල්ලා සූ කරනවා මට කැමති ගානක් මං ගන්නවා කොකාකෝලා වල කොකාකෝලා මට මතකයි එහෙම සිදුවීමක් තියෙන ඇමරිකාව වල කොකාකෝලා රස ටේස්ට් එක වෙනස් කරා කියලා මම පෙළ පරිගියා මේ 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 ය මේ මේ සිස්ටම් එහෙම මිනිස්සු ඒ කියන්නේ සිස්ටම් හැදලා තියෙන එහෙම හැමෝම ආස හැමෝම සූ කරගන්න. ඉතින් ඒ හින්දා මිනිස්සුන්ගේ අර ඒ බය තියෙනවා. ඒ බය තියෙන හින්දා තමයි මං හිතන්නේ මේ 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 ස්ට්‍රක්චර්ස් මෙහෙම හැදිලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මම නම් කියන්නේ ලයික් ඔය ලෝයර්ස් ගොඩක්ම කරන්නේ ගිහිල්ලා නෙගෝෂියේට් කරගන්න. මොකද මම කියන හරි මට 100 මිලියන් දෙන්න කියලා ලෝ ඒකද අර ආටිස්ට්ගේ තමයි. ලෝයේ දන්න 100 මිලියන් ගන්න බෑ කියලා. ඉතින් ඒ කට්ටිය කරන්නේ ගිහිල්ලා නෙගෝෂියේට් කරනවා. හරි මෙහෙම වැරද්දක් වුණා. මෙයා ඒක පිළිගන්නවා. සෝ අපිට පුළුවන් දෙක අඩු කරන්න. ලෝයර්ස් තමයි නෙගෝෂියේට් කරගන්න මේක. ඔව්. සඳුන් මට ඊළඟ ප්‍රශ්නෙත් අහන්නේ මම දන්නවා ඒක නිර්වලලා කියලා ඉවරලා මම ඒක නිතාම හොඳින් හොයලා බලලා මම දන්නවා ඒක හරි ක්ලියර් කියලා. හැබැයි මගේ ප්‍රෝග්‍රෑම්ස් වලත් මේ යට කමෙන්ට් කරලා අහනවා මගෙන් මේ යොහානිගේ සින්දුවේ කොපිරයිට් දුන්නද? ඇයි ඒ කතා කරන්නේ නැද්ද? ඒ මුල් ගායකයාට මොකද වුනේ? ලිව් එක නැයි කොපිරයිට් දුන්නද කියලා. දැන් සඳුන් මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට අපිට කිව්වා මේ ඒ සම්බන්ධව වැඩ කරන්නේ ඔයා කියලා. දැන් සඳුන් අර මිනිස්සු අහන සාමාන්‍ය ප්‍රශ්නේ එයා හොරකම් කරන එක්කෙනෙක් එයා හෙරක් එයා මේ මේක මේ මේක මෙහෙම ඔයා දන්නවා මේ චෝදනාව එයාගේ ඒ කොපිරයිට් වලට මොකද උනේ හරිද එයා හම්බ කරන සල්ලි දැන් එයා බෙදුවද මෙන්න මේ වාගේ මන්නම් ඔයාලට කියන්නේ අර ගූ කෑලි කියලා කියන ලංකාවේ එහෙම අහනවා හැබැයි ඒකට අපිට පොඩි එටිකලි උත්තරයක් දෙමු සඳුන් අහන අයට මේ මැනිකේ මගේ සින්දුව සහ යොහානිගේ මේ ග්ලෝබල් එයා ග්ලෝබලයිසේෂන් ලේබල් එකක් වෙන වෙලාවෙදී එයා මං කියන්නේ එහෙම යාට ඒක එයා තමයි ෆස්ට් ටයිම් ලංකාවේ ග්ලෝබලයිසේෂන් එක ඇතුළත මේ මාකරේ ඒක හැන්ඩල් කරපු එක්කෙනා විදිහට වා කියන්නකෝ කොපිරයිට් සම්බන්ධව ඔයගොල්ලෝ වැඩ කරේ කොහොමද ඒ සින්දුවත් එක්ක මැනිකේ මගේ හිතේ සින්දුවේ කොපිරයිට් ඕන එක්කෙනයි අයිති මුළු සින්දුවම රයිට් ඒ අයිති තියෙන චමත් සංගීත් කියන එකනට ප්‍රොඩියුසර් රයිට් ඉතින් එයයි ආටිස්ට් අතර තියෙන හොඳ රිලේෂන්ෂිප් එකක්. ඉතින් ඒ හින්දා ඒ කට්ටිය කතා කරගෙන මේ කොපිරයිට් පිළිබඳ තියෙන ඉෂුස් කවදාවත් අපේ එලියට ආවේ නැහැ. බට් ඔය සින්දුවේ හැම අයිතියක්ම තියෙන චමත් සංගීතය. එයාට පුළුවන් ඕන්න යොහානෙට කියන්න හරි මේ සින්දුව වඩ ගහන්න බෑ. මේ සින්දුව වඩ මෙතන ප්ලේ කරන්න දෙන්නේ නැහැ මම. මට අවසරයක් මම වඩ දෙන්නේ නැහැ. මොකද වඩ කිසිම අයිතියක් නැහැ සින්දුවේ. රයිට්. ඉතින් අන්න එහෙම දේවල් මේ අන්න එහෙම දෙයක් වෙන්න පුළුවන්. ලයික් බට් මැනිකේ මගේ හිතේ සින්දුව සම්බන්ධයෙන් මම කියන්නේ කොපිරයිට් ඔක්කොම
කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. අද වෙනකම් මුකුත් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය ලස්සන්ට එක බෙදාන ඒ කට්ටිය වැඩේ කරනවා. මේ කියන්නේ ඔන් පේපර් ඒ කට්ටිය ඒක චමත් අයිති වුණාට චමත් හරි හොඳයි තේ හින්දා යාලක් එයා එන ගාන කෑ ස්ප්ලිට් කරනවා. මට ඒක මෙතන කියන්න බෑ. ඒක ඒ කට්ටිය ඩීල් එක මේ ඉතින් බට් කොපිරයිට් සම්බන්ධයෙන් මම කියන දේ ඔක්කොම කොපිරයිට් ක්ලියර් කරගෙන ඒ සින්දුවේ ඔරිජිනල් සින්දුවේද මැනිකේ මගේ හිතේ කවර් වර්ෂන් එකේද කවර්ස් හදපු කවර්ස් වලද ඒ ඔක්කොම ඕනර්ෂිප් එක තියෙන චමත් සංගීත. හරි සඳුන් මේ ඔයා අතින් වචනයක් කියවුනා මේ චමත් හරි හොඳයි කියලා. අපි ආටිස්ට්ලත් එක්ක ඉතිහාසයේ වැඩ කරලා තියෙන්නේ එහෙම තමයි. මං කියන්නේ චමත් අනාගතය වෙනස් වෙයි කියලා නෙමෙයි. ආටිස්ට්ලා හරි හියුමන් තමයි. ආටිස්ට්ලා හරි හොඳයි තමයි හරි. හැබැයි අර හිස්ටරි එකේ ඉතිහාසයේ අපි තුම 60 ගණන් වලත් අපි තුම දෙන්නේ කේම හරි හොඳයි කියලා මහගම සේකරයි අමරදේවයි හරි හොඳට වැඩ කරා. දෙන්නම නැහැ. දැන් දෙපැත්තේ වෙන කවුරු හරි තරුණ මිලියනියම් කොල්ල දෙන්නේ කින්න. දැන් අර හොඳින් වැඩක් නැහැ. එහෙම මමත් එහෙමයි. දැන් මමත් ආසාවට මොන හරි සිද්ධුවක් කියවෝ රයිට් කරමු කියනවා මිසක් කීයද කියලා කතා කරන්නේ නැහැ. මොකද ආටිස්ට් මොනි සම්බන්ධ වෙන්නේ මේකට. ඒ නිසා මේ මේ මේක හොඳ නරක මත නෙවෙයි මේ බිස්නස් එක වෙන්නේ. මම හිතන්නේ මේක හරිම ස්ට්‍රක්චර් එකක රූල් එකකට එතික් එකකට හැදෙන්න ඕනි කියලා. මොකද ඔය දැන් හොඳ නරක කියන එක දැන් අපි ලංකාවේ එක්සැම්පල් එකක් ගත්තොත් සඳුන් ලංකාවේ කණ්ඩායම් සංගීතය මම හිතන්නේ ජිප්සිස් විතරයි මේ ඉවර වෙනකම් කණ්ඩායමක් තිබුණේ. හැම කණ්ඩායමක්ම කැඩුණා. හැම කණ්ඩායමක්ම කැඩුණා. ඒතර හොඳ කියන එක ආටිස්ට්ලාගේ මෙහෙම පොඩි දෙයට ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ ඉමෝෂනල් වෙන්න පුළුවන් කමක් තියෙනවා. සඳුන් අවසාන වශයෙන් අපේ සාකච්ඡාවේදී කියන්නකෝ කොපිරයිට් සම්බන්ධව ලංකාවේ ආටිස්ට්ලාට. මම කියන්නේ මැටි පිළිමයක් හැදුවත් පොතක් ලිව්වත් කෙටි කතාවක් ලිව්වත් මොන හරි ප්‍රොඩක්ට් එකක් හැදුවත් ෂර්ට් එකක් හැදුවත් බ්‍රෑන්ඩ් එකක් හැදුවත් වළඳක් හැදුවත් මැටි වලින් කෑමක් හැදුවත් සින්දුවක් ලිව්වත් මේකේ බිස්නස් එකක්. एक बिजनेस එකක් කියලා තේරෙන්නේ නැත්තම් මගේ යෝජනාව සඳුන් ක්‍රිකට් ගැන හිතන්නකෝ. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක්. හැබැයි මොනතරම් බිස්නස් එකක්ද කියලා හිතුවම සම් මියුසික් බිස්නස් එකක් කියන එක තේරෙයි. එතෙන්දි මම හිතනවා ලංකාවේ ආටිස්ට්ලාට වැඩි හරියට ලස්සන්ට ඒ සම්බන්ධයෙන් ඩීල් කරා කියලා කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන. ඇඩ්වර්ටයිස්මන්ට් එකට යන්නේ කොහොමද? මීට් එකට කවුද එවන්නේ? ඩ්‍රෙස් එක මොකක්ද? ඒ නිසා මම කියන්නේ සංගක්කාරයි මහේලයි ජාතියේ ආටිස්ට්ලා තමයි අපිට ඕනි කියලා. ඒගොල්ලන් මැනේජර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරලා ඇඩ් එකට ගන්න බෑ මචං. මේ හෙට ෂූට් එකක් තියෙනවා වරෙන් මචං කුවාම ආරිය මචං එන්නම් කියන්නේ. ඒ නිසා ක්‍රිකට් බිස්නස් එකක් වීම මම හිතන් තේරුම් ගත්තොත් ලංකාවේ ආයිට මියුසික් බිස්නස් එකක් කියලා තේරෙයි කියලා. Thank you සඳුන් ඔයාට අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාවක් කියලා අපි අද ප්‍රෝග්‍රෑම් එක නවත්තමු. මන්නම් කියන්නේ ලයික් දැන් මියුසික් බිස්නස් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක ඒක කාටවත් එක පේන්නේ නැති වුණාට මොකද මේ ගොඩක් කට්ටි කතා කරන්නේ මේ පරණ ආටිස්ට් ලගේ වෙටරන්ස් ආටිස්ට් ලගේ දේවල් ගැන. බට් අලුතෙන් අපි සිස්ටම් එක හදුවා. මොකද යූත් එක එකතු වෙලා අපි ලේබර්ස් එකතු වෙලා ඒ ඔක්කොම එකතු වෙලා අපි හදුවා ලස්සන ස්ට්‍රක්චර් එකක්. ඒක එක ඒක ඒක ඉස්සරහට හැමෝටම දකින්න පුළුවන් වෙයි. උදාහරණයක් ගත්තොත් එහෙම මගේ කම්පැනි එක Bonfire and Serendip Music Group කියන එකද like Bonfire කියන එක අපි හදුවේ ආටිස්ට්ලට ට්‍රාන්ස්පරන්සි එක දෙන්න. මොකද ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි සර් ලයික් ලංකාවේ ලයික් මට කන්ට්‍රැක්ට් එක දෙන්න මගේ ඔයාගේ සින්දු ටික මට දෙන්න. රයිට්. අපේ තියෙන වෙනම කන්සෙප්ට් එක. අපේ තියෙන මේක මගේ ප්ලැට්ෆෝම් එක. ආටිස්ට් හැමදේම බලන්න පුළුවන්. ආටිස්ට් තමයි හැමදේම අප්ලෝඩ් කරන්නේ. එතනින් එහාට දේවල් ටික අපි බලන්න බට් අපි කරන හැමදේම ඔය කට්ටියට හැමදේම බලන්න පුළුවන් ඒ තියෙන ප්ලැට්ෆෝම් එකේ. අන්නේ ට්‍රස්ට් එක තමයි මම හිතන්නේ මම ගේන් කරගත්තේ මේ ආටිස්ට් එකෙන්. සෝ මම ඒකයි ආටිස්ට්ට කියන්නේ මේ ස්ට්‍රක්චර් එක තියනවාද? දැන් තියෙන්නේ ඔකට ඇවිල්ලා හරියට ඒ කොපිරයිට් මේ ක්ලියර් කරගෙන ඒ තියෙන ස්ට්‍රක්චර් එකත් එක්ක ඉස්සරහට යන්න. ඉතින් සඳුන් මම මේ ඔයා කියන්නේ කී කිවර කරු මම ඊට පස්සේ කියන්න. මට අනිත් දෙයක් තමයි කියන්න තියෙන මම ගොඩක් මේ කොපිරයිට්ස් මම මේ හැමෝටම ලයික් පොදුවේ කියනවා ලයික් කොපිරයිට් ඉෂුස් ගැන ලංකාව ගොඩක් කතා කරනවා. බට් අපි මේන්ලි මන් මේ දවස්වල මම මේන්ලි ෆෝකස් කරන්නේ තමයි මියුසික් කන්සියුම් කරනදී. මොකද කොපිරයිට් කොපිරයිට් හැම ඉෂුව එකක්ම වෙන්නේ සල්ලි කියන දේට. ලයික් සල්ලි තමයි ඇට් ද එන්ඩ් ඔෆ් ද ඩේ හැමදේම මේ හැමදේම ඩ්‍රයිව් කරන්නේ. රයිට්. ඉතින් අපේ අපිට හරියට සල්ලි එන්නේ නැහැ. මොකද මිනිස්සු හරියට මියුසික් කන්සියුම් කරන්නේ. ඒක තව ප්‍රශ්නයක්. ඉතින් මම ගොඩක් කියන්නේ ලයික් කොපිරයිට් වලට දැන් අපි ස්ට්‍රක්චර් එකක් හදලා ඔක්කොම දේවල් ටික ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදලා තිනේ දැන් අපි යන්න ඕනේ මියුසික් කන්සියුම් කරන පැත්තට. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු හරියට මියුසික් කන්සියුම් කරන්න දාන්න.
උදාහරණයක් ගත්තොත් එහෙම නියුසීන් වල ඉන්න 5 මේ අන්ඩර් 5 මිලියන් මිනිස්සු බට් මියුසික් සෝන් ඒ කියන්නේ සෝන් එකක් ස්ට්‍රීම් වෙනවා ඕවර් 20 මිලියන් ස්ට්‍රීම්ස් කියන්නේ ආටිස්ට් කෙනට සල්ලි හම්බෙන එක. බල ලංකා මිනිස්සුන්ට නිකන් දෙන Spotify එක ඩවුන්ලෝඩ් කරලා සින්දු අහන්නෙත් නැහැ. කට්ටිය හොරෙන් සින්දු ඩවුන්ලෝඩ් කරලා සින්දු අහන. මම හිතන්නේ ඕක තමයි අපි මුලින්ම බැටල් කරන්න ඕනේ. මොකද ඒකෙන් පුළුවන් ආටිස්ට්ට රෙවෙනියු එකක් අරන් ගන්න. ඒ රෙවෙනියු එක මේව කරගන්න තමයි අපි අර මියුසික් අර කොපිරයිට්ස් කියන දේ දගෙන මේ බද වෙනවා. සෝ වන් එක තමයි මට අවසානෙදි මට කියන්න තියෙන්නේ. හරි. සඳුන් අපිට ආපහු ඔයාව සම්බන්ධ කරගන්න ඕනොත් යම් මොහොතක අපිට උදව් කරන්න මේ මේ මට නෙවෙයි මං කියන්නේ මේ 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 ඊළඟ ජෙනරේෂන් එකටවත් උදව් කරන්න. මොකද ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා මේවා කරලා තියලා ගිහිල්ලා නැහැ. ආටිස්ට්ලාගේ අම්මලා තාත්තලා ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ එහෙම එකක්. ඒ නිසා ලංකාවේ අතර මියුසික් කරන එකේ දරුවෝ හරි පව්. මොකද ඒගොල්ලන්ගේ දෙමාපියෝ ඒ වැඩේ කරලා ගිහිල්ලා නැහැ. දැන් රංග දසනකේ තාත්තා එක කරලා ගියා නම් රංගට මේ කරදරේ නැහැ. ලූෂන්ට්ලාගේ ජෙනරේෂන් එකට මේක බැරි වුණා කරන්න. ඒ නිසා පොඩි අපි ඔයා සම්බන්ධ කරගන්න ඕන වුණොත් සඳුන් ආපහු සම්බන්ධ වෙන්න. දෙවෙනි එක සඳුන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරාම මට මැසේජ් කරලා ටිකක් පද දෙනවා යාව සම්බන්ධ කරගන්න බැරිද? මමත් මියුසික් කරනවා, මං ඉතාලියේ ඉන්නේ, මං ජර්මනියේ ඉන්නේ, මමත් සින්දු 15ක් කරලා තියෙනවා. මෙහෙම මෙහෙම කොටසක් ඉන්නවා. ඔයාට පුළුවන් කමක් තියෙනවද වගේ කම්පැනිේ වෙබ්සයිට් එක අපිට දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානට දාන්න? So ek bonfire.lk bonfire.lk ehema naththam smg.lk hari ena sandun mate ke link ekak wanna program ekak agate ek amunanna thank you very much sandun api ay hamu take care bye. thank you sir thank you okay. bye